ஹாய், வெல்கம் பேக் டு மை யூடியூப் சேனல். இது என்னதாக்கி ஐயா நோல தேனே கொரில்லாஸ் பர்கர் கட்டு மம கத்தா ஹம்பூர்கர் கக் ஹஸ்பண்ட் கத்தா சிக்கன் பர்கர் கக் ඉන්නේ අපේ සුටි මහත්තයා කණ්ඩ පෙරුව මම වීඩියෝ කරනවා. එයාට කණ්ඩතු ඉන්න බෑ. මේ කඩේ කොච්චර මතක තිබ්බද කියනවනම් එක දවසක් මේකට ඇවිල්ලා එක බර්ග එකක් කාලා ගිහිල්ලා ඒ බර්ග එකේ රස අද වෙනකම් මතක තියාගෙන ඉඳලා අද ඇවිල්ලා බර්ග එකක් කාලා ගියා මේ කඩේ. ඇත්තටම මේ බර්ග එක මාරම රසයි. මාරම වටිනවා ඒ ගානට. අපි දැන් ගෙදර යන්න යන්නේ. රෝහිත හොයන්න දෙන්නේ ඔබට ඉස්සරහ තියෙන්නේ. දෙන්න අවකියා යන මෙට්‍රෝ එක ළඟට දැන්. හබියට මෙතන පඩිපෙළ ළඟ ඉන්න බැහැනේ. ඒ ගින්දා එයාටම කියලා වෙනම යන්න පැත්තක්. ඉතාලි රටේ හදලා දෙනවා මෙට්‍රෝ එක විතරදනේ හැම තැනකම වගේ මේ වගේ අයට යන්න හැම තැනම හදලා තියෙනවා. ඒකින්ද මේ වගේ අයට යන්න පහසුයි. එයාලටත් ලේසි, කිසිම කරදරයක් නැතුව හැම තැනටම එයාලට තනියම වුණත් යන්න පුළුවන්. අපි තනියම දැන් එතනින් ආවා. අපි යන දැන් යන්න යන්නේ ඇතුළට. අපි වින්ද පොඩි චාන්ස් එකක් තියෙනවා මෙට්‍රෝ එකට යන්න. මොකද අපි දෙන්නට ටිකට් ගහන්න ඕනේ. මෙතනින් ටිකට් බැලුණා අපි දෙන්නගේ ඇතුළට යන්න කියලා ඒගොල්ලෝ කිව්වා. අපි දෙන්න ආව දැන් උඩට මෙතනින් මෙට්‍රෝ එක ගන්න. තාම මෙතන මට මතක විදිහට විනාඩි 9ක් විතර පරක්කු වෙනවා කියලා තිබ්බේ. උනාට විනාඩි 9ක් විතරම තිබ්බේ නැහැ. විනාඩි 2 3කින්ම මෙට්‍රෝ එක ආවා. දැන් මේ මොහොතේ කුමක්ද සිතෙන්නේ? ගෙදර යන්න දෝන කොහෙ යන්න දෝන ගෙදර මෙහෙට එන්න පස්සෙන් බස් කරන්න කෙරෝල ඉඳලා අර කෙරෝල වල වෙනකම් මෙට්‍රෝ එක තියෙනවා. ඉතත් වැඩි අර ආහාර තියෙනවා. හස්බන්ඩ්ට නගින්ද මෙට්‍රෝ එකේ අන්තිම කෙරෝලයි මුලයි තමා තියෙන්නේ. ඒ තැන් දෙකෙන් තමා එයාට ඇතුළට නගින්න පුළුවන්. මෙට්‍රෝ එකේ ඉස්සරහයි කෙරෝලයි වීල් චෙයාර් මාක් එක ගහලා තියෙනවා. එතන තමා මෙයාට ඉන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි මෙයාට ඉක්මනින් මෙට්‍රෝ එකට එන්න බැරි වුණොත් මෙතන තියෙනවා බෙල් එකක්. ඒ බෙල් එක ගැහුවාම මෙට්‍රෝ එක නවතිනවා. ඒකට තමා එහෙම මේ ගොල්ලන්ට ලේසි වෙන්න එහෙම කරලා තියෙන්නේ. නැත්තම් මේ ගොල්ලන්ට මැදි දොරවල් වලින් ඇතුල් වෙන්න බෑ. ඒක අනතුරුදායක හින්දා ඒ ඉස්සරහයි පිටුපසයි තමා මේගොල්ලන්ට ඉන්න තියෙන්නේ. කියානවල මෙහෙම ලස්සනට වටපිටාව පේනා මෙට්‍රෝ එක යද්දි ඒ වුණාට අපි බහින්නේ මතර දේවිලින්නේ. එහිට යද්දි පොළොව යටට යන්නේ මේක. මෙහි මාරම ලස්සනයි. අපි ඉන්නේ මෙට්‍රෝ එක යද්දි අපි යන්නේ පොළොව යටින්. අත්කොට අපේ ගෙවල් තියෙන පොළොව උඩ මාරම විදියට මේක ප්ලෑන් කරලා මෙහි තාලියෙන් හදලා තියෙනවා. මාරම ලස්සනයි ඒක. විශේෂලකම අන්තිම හෝල්ට් එක. පීටි කියයන් කියයන් වලින් ඊට පස්සේ තියෙන හෝල්ට් එක තමයි පිෂිනුල. එහෙන් එන මෙට්‍රෝ එක තමයි මේක. මෙට්‍රෝ එක කියන්නේ කෝච්චිය. කෝච්චිය තමයි මේක. ඒක හින්දා හැම සීට් එකක් වගේම හිස් වෙලා තිබ්බා. නැත්තම් මේක ෆුල් තියෙනවා. සෙනඟ ෆුල් ඉන්නවා. අපි කියයන් වලට එද්දී මෙතන ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ. ඒ වුණාට හස්බන්ඩ් වීල් චෙයාර් එකේ ඉන්න හින්දා මෙහෙ තියෙනවා ඒක රෙස්පෙක්ට් එකක්. එයාට කොයි තැනක දුවත් එයාට මුල් තැන දෙනවා. කොච්චර සෙනඟ හිටියත් මෙයා තමයි එතන ඉන්නේ. මෙයාට සෙනඟ හිටියත් ඒ අයින් වෙලා එයාගේ තැන එයාට දෙනවා. ඒකින්ද මාවත් එයාත් එක්කම ඇතුළට ගන්නවා. අපි දැන් බහින හෝල්ට් එක ලං වෙලා තියෙන්නේ. අපි දෙන්න දැන් මතර දෙයි වලින් බහින්නේ. මොකද හස්බන්ඩ්ගේ පුටුවේ චාර්ජ් නැහැ.
චාර්ජ් නැතිවෙන මතරදේවිලින් බැහැලා හොම්බම අපි යනවා මතරදේවිලින් බැහැලා යද්දි අපිට ගිහි ළඟයි නැත්නම් අපි බහින්න මොසෙවක ළඟයි මොසෙවක ළඟින් බහින්දී අපි කන්ද නගින්න ඕන ගෙදරට මතරදේවිලින් බැහැලා යනවා කියන්නේ කන්ද අපි බහිනවා ඒකින්ද ඒක පහසුවට තමයි හස්බන් කිව්ව අපි මතරදේවිලින් බැහැලා අපි දෙන්න ওই ටික පයින්යන් කියලා දැන්ලාව අතයි හතලිය ලංකාවේ හවස හයා මාර්ට් වගේ අපේ වීඩියෝ එකේ දැන් නිමාව තමයි මේ අපි දෙන්න දැන් ඔහොමම ගෙදර යන්නේ අපි ආයේ වීඩියෝ එකක් ගේනකම් අපිත් එක්කම දිකටම රැඳිලා ඉන්නේ